नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। अटुवाव विस्तर करेनवा धर्मय देशना किरीमत, धर्मय श्रवणय किरीमत, आत्म गानक कुसल विपाक लबा देने कुसल कर्मयक कियला। ए निसा पिन्वतुनि अपि सैम दिनाम मेतन इंदं मे जीविते हदा गन्नेट धर्मय पहुरक ए दंडक උදව්වක් කරගත්තොත් එයින් ලැබෙන්නේ විශාල සහනයක්. එනිසා කවුරුත් ශ්‍රද්ධාවෙන් බණ අහන්නේ බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවය ඇති කරගෙන බණ අහන්නට ඕනේ. මම බණ කියනවා, ඔබ අපේ බණ අහනවා, ඒ හාමුදුරුවන්ගේ බණ හරි හොඳයි කියනවා, ඒ අවශ්‍යතා ඉෂ්ට කරන කීර්තිය ප්‍රශංසාව ලබන භූමිකාවක් බවට මං පත් වුණාම මම දන්නේ නැහැ මගේ වල මම්ම කපාගෙන සසර දුවනවා. වෙන්නට ඕන ඒ දේ නෙමෙයි. ඒක නිසාවට ඒ ලබාගෙන තියෙන ජීවිතේ අපි ලබාගෙන තියෙන්නේ බෞද්ධකමත් එක්කලා. ඒ ලබාගත්තු බෞද්ධකමට අපි බුදුහාමුදුරුවන්ට गरु करेनो, ये गरु करेनो कोटे श्रद्धावक किते ऐति वेनो, श्रद्धा ऐति उनो के नाटे तमाई सम्मा दित्य पहले वेनी, सम्मा दित्य नेतां निवन अवबोध करेगान नेटे बे, सम्मा दित्य ऐति वेने बुद्धपियानन वाहन सेटे गरु करन केने कुटे पमनाई अपि वंदना करन बुदुहामुदुरुवंगे बलय वटिनाकम पुंची ने एक तेरुं गंडे तेरुं अरगने अपे दातकट गरु करन निकाउदे अपे नियपतु कैलक अपे हं कैलक कोच्चरा पुरसिदुदे मम अंदिन एंदुमे कोच्चर किलिटीद नमुत अपे बुदुपियानन वहन्सेगे एक दातकट अपि दाक्वन गरुत्ते बलंदे एक नियपतु कैलकट केस्गाहकट अपि दाक्वन गरुत्ते बलंदे उन्वहन्से पुरवपु सीवरे अद तैनपत करलतीयन तैनट करन गरुत्ते बलंदे ए वितराक्ने में බුදුහාමුදුරු පිරිණිවන් පෑව බිමට ගිහිල්ලා දන ගහලා වඳිනකොට මේ හදවත නලියන් නැද්ද බලන්න. එහෙමනම් රුවන්වැලි සෑය ළඟට ගියාම ජයශ්‍රීමා බෝධින් වහන්සේ ළඟට ගියාම අපට දැනෙන්නේ නෑ නේද මේ ගඩොල් ගොඩක් ළඟට ඇවිත් ඉන්නේ කියලා. ඒ තරම් බලයක්, ඒ තරම් ශක්තියක් මේ තුල තියෙනවා නම් ए बुद्धामुद्रो देशना कले एक गातावक अपे जीवितेट लंकर गत्तोत ए तुलिंग सोयक्ल बिनवनं ए बुद्धामट अपी लंग बिन्नतोने बौद्धे क्वसेन बुद्धामट गरु करंद कितनु भक्ति के क्वसेन येसुस वहन्सेट देवियन वहन्सेट गरु करंद इस्लाम भक्ति के क्वसेन नबिनायक तुमंट अल्लाह देवी अन्वहन सेट गरु करंदे हिंदु भक्ति के क्वसेन कृष्ण तुमंट महाब्रह्मट गरु करंदे मेक आगमकवत कियला ने नरक करंदे कियला अल्लाह देवी अन्वहन सेगे पनिविदय
සුද්ධ වූ අල් කුරාණයේ හරහා නබි නායකතුමා මැද පෙරදිගින් ලෝකෙට විකාශනය කරනවා. ඒ පණිවිඩේ කියලා තියෙන්නේ සියල්ල දෙවියන් වහන්සේ මවනවා. ලෝකය සත්‍යය සියල්ල මවනවා. කෑම බීම මවනවා. හැබැයි නබි නායකතුමා එක තැනක කියනවා අල්ලා දෙවියන් වහන්සේ ප්‍රඥාවත් තීරණ ගැනීමත් ඒ වාගේම ජීවත් වෙන එකත් මිනිසාට පැවරුවා කියලා. එතකොට තීරණයන් ක්‍රියාත්මක කළාම අවසාන ප්‍රතිඵලයට අල්ලා දෙවියන් වහන්සේ මරණ මොහොතේ නඩු තීන්දුවක් කරලා එයා කොහාටද යන්නේ කියලා තීරණය කරනවා කියලා. සියල්ල මවන්නේ දෙවියන් වහන්සේ. හැබැයි අල් කුරාණයේ පැහැදිලි කරනවා තීරණ ගැනීමේ අයිතියක් ප්‍රඥාවත් මා මිනිසාට පවරනවා කියලා. වටකුරුල්ලෙක්වත් මරන්න එපා කියලා කියන්නේ. හරාම් කියලා කියනවා. තහනම් දේ කරන්න එපා කියනවා. ලා ඉලාහ ඉල්ලල්ලා කියලා සියල්ල සුද්ධ වූ දෙවියන් වහන්සේ මිනිසාට කියනවා හොඳට ජීවත් වෙන්න කියලා. කපටිකම් කරන්න එපා කියනවා. වංචාවෙන් වෙළඳාම් කරලා ලාභයෙන් දන් දෙන්න එපා කියලා තියෙන දේ කරන්නේ නැත්තම් එයා ඉස්ලාම් භක්තිකෙක් නෙමෙයි. වටකුරුල්ලෙක්වත් මරන්න එපා කියපු දෙවියන් වහන්සේ ගවයෙක් මරාගෙන මස් කන්න කියයිද? නෑ. යේසුස් වහන්සේ බයිබලයේ තුලින් පරබලධාරී දෙවියන් වහන්සේගේ පණිවිඩය ගේනවා. පරණ තෙස්තමේන්තුව නව තෙස්තමේන්තුව කියලා දෙකක් තියෙනවා. ඒක බලන්න අපේ අය සමහර වෙලාවට අපි ක්‍රිස්තියානි කියලා සත්තු මරාගෙන මස් ගුදං ගණන් ගිලිනවා. අරක්කු බූලි ගණන් බොනවා. පිරිමියයි කාන්තාවයි එකට බොනවා. නෑ. යේසුස් වහන්සේම කිව්වේ නෑ. යේසුස් වහන්සේ කියන්නේ අර අර බලන්න බැටළු පැටියා උස්සගෙන යන හැටි. ඒ තරම් කරුණාවක් තිබ්බ එතුමා තවත් කෙනෙකුට හානියක් කරන්න කියයිද? බයිබලේ කියනවා ප්‍රඥාව හිතෝපදේශය තමන්ට පවරනවා. ක්‍රිෂ්ණතුමත් එහෙමයි. වේදය හරහා බුදුහාමුදුරුවොත් එහෙමයි. ඒක නිසා අපි පන්සල් කප්පර ගණන් ඇදුවට හන්දි හන්දි ගානේ සුරුවන් තිබ්බට මහලකුවන්ට පල්ලි හදලා ලයිට් පත්තු කරුවට දේවස්ථාන කෝවිල් හදලා සීනු නාද කරුවට ඒ දේශනා කරලා තියෙන පණිවිඩේ අපේ හදවත ඇතුලේ නැත්තම් අපි සුරුවම දැම්මට ක්‍රිස්තියානි නෙමෙයි. තලප්පාව දැම්මට ඉස්ලාම් නෙමෙයි. ඒ වාගේම නලලේ සින්දූර් ගාලා සීනු නාද කළාට Hindu නෙමෙයි. පන්සලකට ගිහිල්ලා බොරුවට සලුවක් දාගෙන නමෝ තස්ස භගවතු අරහතෝ කිව්වට බෞද්ධ නෙමෙයි. එහෙම ආගමේ ඉන්නේ නෑ. ආගම සල්ලි අම්බ කරන්න තියෙන වෙළඳ භාණ්ඩයක් නෙමෙයි. ඒක නිසා යමෙක් කුරාණේ අනුව ජීවත් වෙනවා නම් යමෙක් බයිබලයේ අනුව ජීවත් වෙනවා නම් යමෙක් වේදේ අනුව ජීවත් වෙනවා නම් යමෙක් ත්‍රිපිටකයේ අනුව ජීවත් වෙනවා නම් එයා හොඳ මිනිස්සෙක්. මං කියන්නේ නෑ සියලු ආගම් එකයි කියලා. හැබැයි එක ආගමකවත් නරක කරන්න කියලා නෑ. බුදුහාමුදුරුවවත් නබි නායකතුමාවත් යේසුස් වහන්සේවත් ක්‍රිෂ්ණතුමාවත් ආගමේ නම උඩින් තියාගෙන අපි වැරදි වැඩ කරනවා නම් අපි තුල ආගමක් නෑ. විමුක්තිය ගැටලු තියෙනවා. ජීවත් වෙනකොට හොඳට ජීවත් වෙන්න ඒක ලං කරගන්න. යමෙක් ආගම මුල් කරගෙන යුද්ධ කරනවා නම් යමෙක් ආගම මුල් කරගෙන මිනිස්සු මරනවා නම් ඒකට දෙවියන් වහන්සේත් විරුද්ධ වෙනවා. තමන්ට කුණු දාපු ආච්චි අම්මට ආදරේ කරපු සමාව දුන්නු නබි නායකතුමා ආගම වෙනුවෙන්
මිනිස්සු මරන්න කියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරලා නැහැ කුකුල්ලුන්ගේ මස් කෑවට පවු නැහැ කියලා. ඒක නිසා ජීවත් වෙනකොට ජීවිතේ හරියට අරගෙන යන්න. හැබැයි බොරු කරනකොට ඒක ප්‍රතිඵල අපි සෑම දිනාටම ලැබෙනවා. ඒක නිසා පුරුදු වෙන්න ඔබේ ජීවිතය දහමට අනුව අරගෙන යන්නට. බුදු දහම තුල විතරයි නිවන් දකින්නට පුළුවන් ක්‍රමවේදී තියෙන වෙන කිසිම එකක නැහැ. ඒක බුදුහාමුදුරුව දේශනා කරනවා. ඒක නිසා මමත් ඔබත් බෞද්ධ වුණා. ඒ ප්‍රතිඵලයේ ජීවිතයට අරගෙන අපි හොඳට ජීවත් වෙමු. අර බුදුහාමුදුරුවන්ගේ මට තියෙන කටමයි උන්වහන්සේගේ මට තියෙන දිවමයි උන්වහන්සේටත් මං විදියටමයි උන්වහන්සේත් ඉපදුනේ මව් කුසකින් මම වාගේමයි පොඩි කාලේ ඉඳන් වැඩෙන්නේ මගේ හැමත පිණිකුලක් ඇති වෙන්නේ මගේ දතට අප්‍රියාවක් ඇති වෙන්නේ හැබැයි උන්වහන්සේගේ දතට ගෞරවයක් ඇති වෙන්නේ ඒ මට්ටමට පත් කරගත්තේ මේ හදවතත් මේ මනසත් හොඳ තැනකට අරගෙන ගිය නිසා ඒ හැකියාව ඔබට තියෙනවා මට තියෙනවා තුසිත දිව්‍ය ලෝකේ ඉඳන් මනුස්ස ලෝකේ ඉපදුනේ මේ මිනිස් ලෝකේ ගොඩාක් වටින නිසා අපි ලබාගෙන තියෙන්නේ මිනිස් ජීවිතේ ඒකත් නිකන් නෙමෙයි ඇස් දෙක තියෙනවා කන් දෙක තියෙනවා කට තියෙනවා ශරීර අවයවයන් හොඳට තියෙනවා ඉතින් ජීවත් වෙන එක හොඳට ගෙනියන්නට හොඳ දැක්මක් ඇති කරගන්නකෝ ඒ සඳහා ධර්මයේ උදව්වක් කරගන්න බන හොඳාද නරකද කියන එක නෙමෙයි වටින්නේ ඔබේ ජීවිතයට මොනවද ලං කරගත්තේ කියන එකයි මගේ ජීවිතේ මං මේ සිවුරටයි මහානකමටයි ගොඩාක් ගරුත්වෙන් යන්නේ මගේ අම්මයි තාත්තයි සෑමදාම උදේට බුදුන් වැඳලා මට වඳිනවා ඒ වැඳුම් ගන්න හොඳ ජීවිතයක් මං ගෙනියන්නට ඕනේ ඒක නිසා ඔබටත් මං මගේ අම්මට තාත්තට වාගේම කරුණාවෙන් තමයි මේ කාරණා ටික පැහැදිලි කරන්නේ ලබාගත් මිනිස් ජීවිතේ විකාර කර කර නාඩගම් නටනට අරගෙන ගියොත් අන්තිමේදී දුක් වෙන්න වෙනවා පසුතැවිලි වෙන්නට වෙනවා රේස් දුවන්නට පුළුවන් හොඳට පිකප් වෙන වාහනයක විතරයි හැබැයි බෙයාරින් ගිහිල්ලා සේසර් ගිහිල්ලා ලයිනර් ගිහිල්ලා දුනු බහැපු වාහනයක රේස් යන්න හදනකොට එන්ජිමෙන් සුදු පාට දුම් ගුලි ගුලි දානවා ඒ වාගේ අපි පන්සල්ට රූට් යනකොට බෑග් එකේ ප්‍රෙෂර් පෙති ගොඩයි දියවැඩියා පෙති ගොඩයි කොලෙස්ටරෝල් පෙති ගොඩයි දාගෙන ගියාම අපට එක වැඩක්වත් හරියට කරන්නට බැරුව යනවා ඒක නිසාවට කොන්ද කැක්කුමට බාම් ගගා ඔළුවේ කැක්කුමට තෙල් ගගා ඒ වාගේම අර හුලං ගහන එක කටට තියලා ඉන්හේලල් එක ඇදෑදා අපි ඉන්නකොට අනිත් අයටත් එක්කලා වදයක් වෙනවා දුවන්න පුළුවන් කාලේ දුවන්නේ නැතුව තැන්පත් වෙනවා නම් උප්පුරු කපන්න පුළුවන් කාලේ උප්පුරුක් නොහපා ඉන්නවා නම් ආන් වටිනවා ආන් වටිනවා මේකේම නෙමෙයි හයිය තියෙන කාලේ පුළුවන් කාලේ නටන්න තියෙන නැටුම් සේරම නටනවා වන්නම් 18ට තව දෙකක් එකතු කරලා 20ම නටනවා බැඳලා අවුරුදු 50 60 දරුව 7 8 දෙනා නිකන් හරියට කොල්ලෝ කෙල්ලෝ වගේ ඉන්නේ පාරේ යනකොටත් එහෙමයි හිතාගෙන ඉන්නේ මැරෙන්නෙම නෑ කියලා චුට්ටක් එනකොට බලන්න ඕනේ මේ කුලප්පු එන හැටි අන්තිමේදී බැරි ගැහෙනකොට මේ බුදු පිළිම දකින්නකොට ආද් දෙක වඳිනවා පන්සල් පේන්න බෑ ආධාර දෙනවා ඉතින් ඒකේ තේරුමක් තියනවද ඒක නිසා පිළිම හදන එක පන්සල් හදන එක දේවාල කෝවිල් පල්ලි හදන එක නෙමෙයි වටින්නේ Taman ගෙනියන ජීවිතේ හරියට ගෙනියන්නකො ඒක නිසා තේරෙන කාලේ දැනෙන කාලේ අවබෝධ වෙන කාලේ හොඳට කල්පනා කරලා තමන්ගේ ජීවිතේ හරියට අරගෙන ගියොත් ඒකේ සතුට ඒකේ සොම්නස අපි සෑම දිනාටම භුක්ති විඳින්නට පුළුවන් මේ ලබාගෙන තියෙන බුදු දහමේ වටිනාකම ඒකයි ආගම රකින්නේ මුරකාරයෝ ජාතිය රකින්නේ මුරකාරයෝ ආගම රැක්කට වැඩක් නැහැ ජාතිය රැක්කට වැඩක් නැහැ තමන් රැකගන්නේ නැත්තම් සමහර දැන් අපි හිතමුකෝ පොලිසිය මහත්තුරු ඩබල් ඉර කපන්න එපා කියලා
තහනම් කරලා අත දාලා නවත්තලා උසාවි දානවා. ඊළඟට බොණ්ඩේපා කියලා කියනවා. නඩුකාර හාමුදුරුව උසාවිය අර අතන ඉඳගෙන නීතිඥ මහත්තුරු මේවා කරන්න එපා මේවා කරන්න එපා කියලා කියනවා. දික්කසාද නඩුවට කතා කරන නීතිඥ මහත්තුරුන්ගේ පෞල් ගැටලු නැද්ද? තියෙනව නේද? අනිත් ලෙඩ්ඩුන්ට බොණ්ඩේපා කියන දොස්තර මහත්තයා පාටිවලට ගිහිල්ලා බොන්නේ නැද්ද? බොනවා. ඒ වගේම අනිත් අයට මත්පන් බොණ්ඩේපා කියලා සැල්ලක අරින පොලිසිය රාළහාමි කෙනෙක් අහු වුණාට පස්සේ මරා ගන්නේ නැද්ද? කරනවනේ. ඒක නිසා කියන එක එකක් කරන එක ඊට වඩා අමාරු දෙයක්. හැබැයි කළොත් ජාතිය රකින්න මුරකාරයෙක් ආගම රකින්න මුරකාරයෙක් තමන් විනාශ කරගන්නවා නම් තේරුමක් නැහැ. තමන් රකින්න පුජ්‍යලයා ආගමත් රකින්නවා ජාතියත් රකින්නවා එයාගේ සියල්ලක් එයා ආරක්ෂා කරගන්නවා. ඒක නිසා තමන්ට ආදරේ කරන්න පටන් ගන්න. එතකොට ඔබට ඔබේ ජීවිතේ හොඳින් ගත වෙනවා දැනේ. මං කොයිතරම් ලස්සනට හිස බාලා මේ සිවුර පෙරවගෙන බිම්බලාගෙන අතන ඉඳන් මෙතෙන්ද ගොඩ වෙලා රඟපෑවත් වැඩක් නෑ නේද? මගේ හරියමං හොඳ නැත්තම් කොච්චර රඟපෑවත් මගේ හදවත දන්නවා මම ඉන්නේ කොහොමද කියලා. ඔබත් එහෙමම තමයි. ඒක නිසා සියලු දෑමද ඔබේ හදවතට උත්තර දෙන්න වෙන්නේ දවසක ඔබටමයි. ඒ සඳහා අවංක ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන්න. බන හොඳ කියන එක හරි අපේ පින්කම ලස්සනයි කියන එක හරි නෙමෙයි වටින්නේ. ඔබ හදාගන්නේ එකයි. දේශනාවට අද තෝරගත් මාතෘකාව ධම්මපදයේ පාප වග්ගේ 13 වැනි ගාථා ධර්මයේ. මේ ගාථාවේ තේරුම තමයි න අන්තලික්කේ න කියන්නේ නැහැ. අන්තලික්කේ කියන්නේ අහසට, අහස හිටියත් න සමුද්ද මජ්ජේ මොහොද මැද හිටියත් න පබ්බතානං විවරං පවිස්ස ගල්ගුහාවක් ඇතුලේ හිටියත් යත් තට්ටිතෝසෝ ජගතිප්පදේශෝ පෘථුවිය කොතනක හිටියත් තමන් කළ පාප කර්මයෙන් මිදෙන්නට බෑ. එතකොට අහසේ හිටියත් නාන්තලික්කේ මුහුද මැද හිටියත් න සමුද්ද මජ්ජේ පර්වත ගුහාවක හිටියත් ගල් ගුහාවක හිටියත් න පබ්බතානං විවරං පවිස්ස යත්තට්ටිතෝසෝ ජගතිප්පදේශෝ පෘථුවිය කොතනක හිටියත් තමන් කළ පාපයෙන් මිදෙන්නට බෑ. මේක තමයි තේරුම. බුදුහාමුදුරුවෝ මේ ගාථාව දේශනා කළේ කාරණා තුනක් මුල් කරගෙන. තුනම දේශනා කරන්නේ නෑ, මං දෙකක් කෙටියෙන් කියන්නම්. බුදුපියාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ එක භික්ෂූන් වහන්සේලා පිරිසක් පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේලා දැක්කා ගිනි ගන්න ගයක්. ඕගාල ගිනි ගන්නවා. මේ ගෙට උඩින් කවුඩෙක් පියාඹාගෙන යනවා. මේ කවුඩා අර ගින්නට අහු වෙලා පිච්චිලා මැරුණා. මේක දැක්කා අර හාමුදුරුවෝ. උන්වහන්සේ කල්පනා කරනවා මේ තරම් ඉඳතිය ඇද්දි ඇයි මේ කුරුල්ල මෙතනින්ම ගියේ පිච්චුනේ මැරුණේ? මේක අහන්නට ඕනේ බුදු පියාණන් වහන්සේගෙන් කියලා හිතාගත්තා. පළවෙනි කතාව මම ඔතනින් නවත්වනවා. තව ටිකක් තියෙනවා. ඒක ඔබට පස්සේ කියනවා. දෙවෙනි කතාවට යනවා. දෙවෙනි කතාව තමයි නැවක් යනවා මුහුදේ. භික්ෂූන් වහන්සේ නමක් නැවේ ඉන්නවා. නැව කුණාටුවකට අහුවෙනවා. දින කීපයක් නවතින්නේ නැහැ කුණාටුව. නැවියා කල්පනා කරනවා නැවේ ඉන්නවා අවාසනාවන්තයෙක් කියලා. කුසපත් අදිනවා, තුණ්ඩු අදිනවා. නැවියගේ
නෝන මහත්තයා වෙන්නේ දෙවනි පාරත් ඇද්දා තුණ්ඩු ඒත් නැවියගේ නෝන මහත්තයමයි අහුනේ තුන්වෙනි පාරත් ඇද්දා තුණ්ඩු අහුනේ කවුද නැවියගේ නෝන මහත්තයමයි ඒක නිසා නැවියගේ නෝන මහත්තයා අරගෙන එයාගේ බෙල්ල වැලි මල්ලක් බැඳලා මුහුදට බිලි දෙනවා කුණාටුව නවතිනවා නැව පිටත් වෙනවා අරහා මුදිරුව කල්පනා කරනවා තුන් පාරක් මේ මේ නෝන මහත්තයා වුණේ මේකත් අහන්නට ඕනේ බුදු පියාණන් වහන්සේගෙන් කියලා මේ කතාවේ ඉතුරු ටිකට මං පස්සේ යනවා පළවෙනි කතාවට එනවා ඕම් බලන්නකෝ හැටි මට අමතක වුණානේ පළවෙනි කතාව මොකද්ද පින්නතුනි පළවෙනි කතාව කපුටගේ කතාව මට මතකයි ඔබට මතකද බලන්න කිව්වේ කපුටගේ කතාව බුදුහාමුදුරුව දේශනා කරනවා මේ භික්ෂුවට මහණෙනි මේ පෙර මෙයා කරපු අකුසලයක් එයාගේ අම්මා තාත්තා සහලේ නැහැ එක්කල දෙයක් නෙමෙයි මෙයාම පෙර කරපු අකුසලයක් මොකද්ද අකුසලය පෙර භවයක මෙයා ගොවියෙක් ගියා කුඹර සීසාණ්ඩ එක ගවයෙක් හිටියා කුඹරේ නිදා ගන්නවා එතකොට අර ගවයන් නිදා ගන්නවා මේ හානේ කෙනාට තරහාව එයා මොකද කළේ එක පාරට පිදුරු ගොඩක් අරගෙන ගවයා ගෑඟට දාලා පණ පිටින් පිච්චුවා ආයෙ නිදා ගන්නතේ කියලා පණ පිටින් පිච්චිලා මැරුණා මෙන්න මේ අකුසලයේ නිසා භවයක් භවයක් පාසා ඒක විපාක දෙනවා කියලා බුදුහාමුදුරුව දේශනා කළා ඊළඟට දෙවනි කතාව දැන් අහයි කියලා නේද හිතාගෙන ඉන්නේ ඒක මට මතකයි නැවියගේ නෝන මහත්තයාගේ කතාව බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පෙර භවයක මෙයා ගෙදරකට ගියා විවාහ වෙලා ඒ ගෙදර හිටියා බලුපැටියෙක් ඒ බලුපැටියා මෙයාට හරි ආදරේ සමහර තැන්වල නෝනානේ ඌට මට වැඩියෙන් ආදරේ ඒ වුණාට මෙතන බල්ලයි නෝනට ආදරේ හේතුව දන්නවද ඊට පෙර භවයක මේ බල්ලා මේ කාන්තාවගේ සැමියා වෙලා ඉඳලා තියෙනවා එතකොට දැන් අර බල්ලා මේ කාන්තාව පස්සෙන් යන්නේ කාන්තාවගේ සැමියා වෙලා ඉඳලා තියෙනවනේ එතකොට හරි පරිස්සමෙන් නේද තත්තු දිහා බලන්න ඕනේ බුදු අම්මෝ කොයි කොයි අය අපි එක්කලා ඉඳෑද්ද සංයුත්ත නිකාය අනවතග්ග සංයුත්තේ බුදුහාමුදුරුව දේශනා කරනවා තමන්ට අම්ම නොවුණු කාන්තාවක් නැහැ කියලා ඒ තරම් මේ සසර දිගයි කියලා අපි ඉපදුණු තැන් හිතුවොත් එහෙම මොන තැන්වල කරක් ගහන්න ඇද්ද අපාය රවුම් ගහන්න ඇති පෙරේතය වෙලා අනුන්ගේ සෙමසොටු ගිලින්න ඇති අසුචි කන්නට ඇති බල්ල වෙලා කීපාරක් බුරන්න ඇද්ද හරක් වෙලා අනින්න ඇද්ද ඌර වෙලා අසුචි කොට වල්වල ලගින්න ඇද්ද තව ඉස්සරහට ඔහම කොච්චර වෙයිද ඒක නිසා මේ සසර හරි භයානකයි ඕන් ඔය වාගේ pore කණ්ඩත් ඇති ඒක නිසා ඒ ආකාරයට අපි ඉපදිලා තියෙනවා මහාචාර්ය එලන් වැම්බෝ කියලා රුසියාවේ මහාචාර්යතුමියක් පර්යේෂණයක් කළා ඉතුමිය ක්‍රිස්තියානි තරුණ අය අරගෙන අවුරුදු 32යි 26යි අතරේ එයාලා මෝහණී කරලා මෞකසට ගෙනහිල්ලා පෙර ආත්මෙට එක්කලා යනවා එයාලා කියන තොරතුරු වල මේ භවයෙන් භවයට ගමන් කරන හැටි හරි ලස්සනට විස්තර කරනවා දැන් අපේ ජාතක කතා පොතේත් ඔක තියෙනවනේ චන්ද කින්නර ජාතකේ ඊළඟට ස්වර්ණහංස ජාතකේ සරණ මයුර ජාතකේ යසෝදරා දේවිය රණහංසියක් වෙනවා සිද්ධාත් බෝධිසත්වයා හංසෙක් වෙනවා මේ ආකාරයට තමයි එන්නේ ඒක නිසානේ අර විවාහ ජීවිතේදී අත්හැරලා ගියත් බුදු වෙන්න ගියාට පස්සේ යසෝදරා දේවිය සාප කරන්නේ නැහනේ අර බල්ලා මේ කාන්තාවගේ සැමියා නිසා පස්සෙම එනවා ඒක නිසා පස්සෙන් එන සත්තු ගැන පරිස්සම් වෙන්න ඕනේ හොඳේ එතකොට මේක පස්සෙන් එනකොට
අර කාන්තාවට හරි ලැජ්ජයි. එයා මොකද කළේ? කරන්නම් කොහොඳ වැඩක් කියලා අල්ලගෙන ගඟකට දාලා මරලා දැම්මා. මේ පාපේ නිසා භවයක් භවයක් පාසා මෙයාට මේක විපාක දුන්නා. දැන් එතකොට මේ කතා දෙකෙන් ඔබට පේනවා අහසේ ඉන්න කවුඩත් විපාක දුන්නා, මුහුදේ ඉන්න කාන්තාවටත් විපාක දුන්නා පෙර භවයක කළ කුසලයක්. පින්වතුනි, මේකෙන් දේශනා කරන්නේ කර්මය ගැන. කර්මයේ ප්‍රති දෙකක් තියෙනවා, කුසල කර්මයි අකුසල කර්මයි කියලා. කර්මය කියන්නේ බුදුදහම මොකටද? චේතනාවට. චේතනාහං භික්කවේ කම්මං වදාමි කියලා දේශනා කළා. එතකොට යමෙක් දැන දැන යම් ක්‍රියාවක් කළොත් ඒ ක්‍රියාවට විපාක ලැබෙනවා. එකක් මේ ජීවිතේ දිත්ත ධම්ම වේදනීය, දෙක උපපජ්ජ වේදනීය දෙවනි භවේ, ඊළඟට අපරාපරිය, ඊළඟට අහෝසි. මේක මේ ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු, බෞද්ධ කියලා ભેදයක් නෑ. සබ්බස්ස ලෝකස්ස සදේවකස්ස කාටත් පොදුයි. ආගම් ගොඩක් නෑ, තියෙන්නේ එකයි. There is only one religion in the world. Only one religion. එකම එක ආගමක් පමණයි තියෙන්නේ. But නමුත් 100 of the sentences about it. අර්ථකතන ගොඩක් තියෙන්නට පුළුවන්. ඒක නිසා බලපානකොට කාටත් එකයි. මත්පැන් බිව්වොත් කවුරුත් යන්නේ වැනි වැනි. ඒකේ ආගම අනුව විවිධ ආකාරයකට වෙනින්නේ නේ. ඉතින් ඒක නිසාවට කර්ම කරනකොට සේරටෝම රිසාට් එක හම්බ වෙනවා, ප්‍රතිඵල හම්බ වෙනවා. එතකොට දැන් මෙතන ප්‍රතිසන්දියට බලපාන එකයි, ඊළඟ ප්‍රවෘතිය පිරිනිවන් පානකල් විපාක දෙන එකයි අපි සේරටෝම එනවා. ඒක හැබැයි මෙච්චරක් දුන්න මෙච්චරක් ගියා කියන්නට අපි දන්නේ නැහැ. එතකොට පින්නතුනි, මම මෙතන ගන්නේ අකුසල කර්ම. බුදු පියාණන් වහන්සේට අකුසල කර්ම 16ක් විපාක දුන්නා. උන්වහන්සේට හිසේ කැක්කුමක් ඇදුණා. උන්වහන්සේ දේශනා කරනවා, පෙර භවයක මං මාළු මරණ ගමක ඉපදිලා මාළු අල්ලලා වෙරළට දාලා ඉන්නවා දැකලා සතුටු වුණා, කෝටු වලින් එන්න. ඒක නිසා තමයි මග ඔළුවේ කැක්කුම කියනවා. එතකොට ඒක නිසා මගේ මේ ඔළුවේ කැක්කුම කියලා. පෙර භවයක ඇද්ගොබුවෙක් වෙලා හස්ති රාජයෙක් පසේ බුදුහාමුදුරු නමක්ගේ ඉස්සරහට යොමු කරලා බය කරන්න හදපු නිසා තමයි මට නාලාගිරියතා ඉස්සරහට ආවේ කියලා. එතකොට ඔබ වාහනයක යනකොට කවුරු හරි මූණට කැපුවොත් ඔබ ඒ වැඩේ තව කාට හරි කරලා තියෙනවා කියන එකයි කියන්නේ. මේ අභිධර්මයේ පဋාණ ප්‍රකරණේ කර්මයේ හරි ලස්සනට විස්තර කරනවා පින්නතුනි. උදේක කරන අකුසල්, උදේක කරන කුසල් විපාක දෙන්නේ තුදේවරුවක. හවසක කරන අකුසල්, හවසක කරන කුසල් විපාක දෙන්නේ තේ වේලාවක. අරසියුම්ම විස්තර කරනවා. එතකොට අඟුලිමාලහා මුදුරුවන්ට කරපු අකුසල් ඒ ජීවිතේ විපාක දුන්න හැබැයි රහත් වුණා. ක්‍රිස්තු වර්ෂ 17 වන සියවසේ ඇමරිකාවේ වර්ජිනියා බීච් කියන ප්‍රදේශයේ උත්පත්ති ලැබුවා කේසි කියලා කෙනෙක්. එඩ්ගා කේසි කියලා ගැහුවාම ඉන්ටර්නෙට් එකෙන් අපට කේසිගේ සේරම තොරතුරු ගත්ත හැකි. කේසිගේ තොරතුරු ඇතුළත් කරලා ජිනා සර්මිනාරා කියලා කෙනෙක් මෙනි මෙන්සන්ස් කියලා පොතක් ලිව්වා. ඒක නිබන්ධනයක්, රිසර්ච් එකක්. ඒක සිංහලට පරිවර්තනය කරනවා කන්නි මහර සුමංගල නායක හාමුදුරුවෝ සංසාර මන්දිර පොතේ නම. ඒ පොත මෙච්චරක් විතර පළලයි, හරි වටිනවා. පොතේ තියෙන සර්මිනාරා කියන කේසිගේ සිද්ධි. කේසිට පුළුවන්කම තිබුණා ස්වයං මෝහණයටපත් වෙලා අනිත් අය ගැන කියන්නට. කේසි අනිත් අය ගැන කියනවා. කේසි ළඟට එක්කලාවා ලේ අඩුවෙන රෝගයක් තියෙන පුංචි දරුවෙක්. කේසි ස්වයං මෝහණයටපත් වෙනවා. කේසි කවිච්චිය නිදා ගන්නවා. කේසිගේ යාළුවා ළඟින් ඉන්නවා, අහනවා, ඔබට පේනවද මේ දරුවා? ඔව් මට පේනවා. මෙයා මීට කලින් හීබ්‍රු කියන රටේ ඉපදිලා රාජ්‍ය බලය අල්ලගන්න යුද්ධ කරනවා.
सेना अरगन युद्ध करेन कोटे मिनिस्सु मेरेनवा मेया मलमिनी उडिं ले पाग पाग यानवा मिनिस्सु मरंडे पाकियाद्दी मेया कपला कोटला मरनवा मेयागे अंगे ले अडुवेन्ने एकाई तव सिद्धिया तुनटियं पल्लेहा पण नेति तरुण गैनुलामे केसी लंगट एक्कलैनवा प्रतिकार करेला करेला सुवुने ने केसी मोहनीयट पत्वेनवा मट पेनवा रोमय ओब रोमे इन्न असवल प्रधानियागे बिरिंद सिंह कूडुवट मिनिस्सु दालय क्रीडागारे सतुटु वेनवा हडी दडी वहल मिनिहे सिंह एक लंगट दाला ए सिंहया मे मिनिया इरला इरला मरनवा ओब अत्पोलसन गगह हिना वेनवा उड पनिनवा ओबे तुनटियं पल्लेहा पन नेत्ते काई हत्वतावक बाइबले कियवने क्रिस्तियानी आगमिक परिसरेक उपदिन इंग्रीसी जातिक केसी पुदुम वेनवा तमन्गे कियवीम गेने केसीगे तोरतुरु वर्जनिया बीच पुस्तकाले इता सुरक्षितव तियला तियेनवा मेके वटिन्ने मेकाई केसीत पुदुम वेनवा पिलिगन्नेत नै तमं कियन सिद्धि गेन इलंगट पिन्वतुनी क्रिस्तु वर्ष 21 वन सियवसे लंकावे आचार्य ग्रैनविल धर्मवर्धन महत्य लंगट एनवा गैनु केने कंदे कहेन्ने नै नम पियवती अय मोहनीय करनवा अय पिरा आत्मिति कल यनवा ओब कौद मम पिरिमि केने ओबे बिरिंदगे नम कमला सिद्धिय कियन्ने අපි දෙන්න ගෝරි වුණා යා গিදරින් යන්න යනවා ඔයා කියන්නේ බොරු නෑ ඇත්තමයි නෑ ඔයා කියන්නේ බොරු ඔව් කාටවත් කියන්න එපා මං බිරිඳ ගහලා මරනවා අපි බහින් බස් වුණා මං පොල්ලක් ගත්තා ඇගේ හිසට තදින් පහරක් දුන්නා හිස පැලෙනවා ලේ විසි වෙනවා එයා කෑ ගහනවා මාව මරන්නට එපා කියලා මගේ කන් දෙක සෝගානවා ඊට පස්සේ මං මිනිය වලලනවා ඊට පස්සේ मगे कंदे कहने ने ऐ अहिन्ने ते आरा हंडे अहिन्ने निसा बलंडो को पिरिमी आतकीं गहने पिरिमी कनकट अहिन्ने पिरिमी हितक तराह ऐतिवेन्ने कांता वक्केला उपदिनों कांता कंदे कहने ने मेदिके संबंध तावे बलंडे क्रिस्तपूर्व आयवन सियवसे इंदियावे पहला उन्हें बुद्धुआ मुद्रो देशना करनवा मगे हिसे कैकुमे पेरा आत्मिक करपुआ को सलिया कियला क्रिस्तुवर्ष दात्वन सियवसे अमेरिकावे केसी वर्जनिया विरले दंकियनवा मे दरुवगे ले अडुवेन्ने मेकाई कियला क्रिस्तुवर्ष 21 सियवसे दनट जीवत्तेन आचार ग्रैनविल धर्मवर्धन महत्य लंग पियवती कियनवा मगे कंदे कहेन्ने नेत्ते मेकाई कियला एतकोट बलंड पिन्नतुनी अपि करण वेरदि वलट अपट विपाक लबेने एक जाति आगम बेदेकिन तोरव सिद्ध वेनवा සයිබීරියාව කියන රටේ කිලෝමීටර් 18ක් ඇතුළට පොළවට අර ස්කෑන් යන්ත්‍රයක් එක්කලා පුංචි මයික් එකක් දැම්මහම ඇහුණු හඬ මොනවද ලතෝනි දෙන කෑ ගහන සද්ද ගොඩක් ඇහෙනවා ඒ සුදු ජාතිකයා ඇනවුන්ස් කරන ගමන් කියනවා සවුන්ඩ් ෆ්‍රොම් ද හිල් මේක මේ අපායෙන් එන හඬක් වෙන්නට ඇති කියලා වැරදි වැඩ කරන කට්ටිය යන එක තැනක් තමයි අපාය. අපාය ප්‍රධානියා කවුද? යම රජ්ජුරුව. එතකොට පින්වතුනි, දැන් මේ අපාය කියන එක ගැන අපේ තියෙන අමුතු ආකල්පයක්නේ. මම ඔබට සත්‍ය සිද්ධියක් කියන්නම්කෝ. ගිය අවුරුද්දේ බදුල්ලේ පන්සලක කටිනියක් බාරගත්තු කෙනෙක් හදිස්සි අසනීප වෙලා රෝහලට ගෙනිච්චාම මිය ගියා. මිය ගිය කෙනා ඊට පස්සේ ડોක්ටර් ඇවිල්ලා මෙයා මරුණා කියලා තීරණය කරලා වහලා යන්න ගියා. මෝචරියට දාන්න කියලා එකපාරට දාන්නේ ටිකක් වෙලා ගියාට පස්සේ නෙදාන්නේ. ටික වෙලාවක් ගියාම ලේඩි ડોක්ටර් කෙනෙක් ආවා වාට්ටුවට. එයා එකපාරට අර ඇඳ ළඟට ගිහිල්ලා අර වැස්ම අයින් කරලා මෙයාගේ අත අල්ලලා කියනවා මැරිලා නෑ මෙයා කියලා. डॉक्टर के निकंग मरुना किया नहीं इट पासे पन तीनों प्रतिकार करने कोटा में आटा पना आवा टपासे
දැන් මෙයා කියන විස්තරය අහන්නකෝ මෙයා කියනවා මට එක පාරට දැනුණා කළු පාට හෙලකට වැටෙනවා වාගේ මම ඇදීගෙන යනවා දැනුණා මට නවතින්නට බෑ වේගෙන් ඇදිලා යනවා ටිකක් දුර යනකොට දෙන්නෙක් අල්ලගෙන මං ඇදගෙන යනවා වාගේ දැනුණා ඒක ගුහාවක් වාගේ ඒ මැදින් මං යනවා දැනුණා මට ඇහෙනවා ලතෝනි දෙන සද්ද ඒ අතරේ මට ඇහෙනවා මට මාත් එක්කලා එකට මත්පැන් බීලා වැරදි වැඩ කරලා හිටිය යාළුවෝ මට කලින් මැරුණු අය ඉන්නවා එයාලගේ හඬ මට ඇහුණා ඊට පස්සේ මම එහෙම එක්කලා ගිහිල්ලා එක්කෙනෙක් ළඟට විසිකලා එයා මහ විශාලයි එයාට මම කිව්වා කෑ ගහලා මට කටිනෙට යන්න ඕනේ කියලා එයා කිව්වා මූ ගෙනින් දාපල්ලා හැබැයි උඹ ගිහින් ආයේ ඉන්නට ඕනේ කියලා ඊට පස්සේ මට සිහියාව කියනවා දැන් බලන්න අංගුත්තර නිකායේ බුදුහාමුදුරුව අපායක් ගැන දේශනා කරනවා ඔය විස්තරේමයි තියෙන්නේ මම දැන් ටිකකට කලින් බණක් දේශනා කළේ යෝන් සමිතියක එතන හිටියා විශ්‍රාම ගිය විදුහල්පති කෙනෙක් එතුමා ඉඳලා හැත්ති වෙනකොට කියනවා හාමුදුරුවනේ ඔපරේෂන් එකක් කරද්දි මාත් ඔය දෙයට මූණ දුන්නා කියලා බලංගොඩ ආනන්ද මෛත්‍රිය නායක හාමුදුරුවත් ඔය සිද්ධි ගැන කියනවා ජීවන රටාව සසර ප්‍රයත්න කියන බෙල්ලන ඥාන විමල නායක හාමුදුරුවන්ගේ පොතෙත් ඔය සිද්ධි ගැන තියෙනවා සූක්ෂම ශරීර එක්ස්ට්‍රා බොඩි කියනවා මේක යවන්න පුළුවන් කියලා අපිට මෙහෙම දැස් පියාගෙන අපේ සිත යවන්නට පුළුවන් ඒක නිසා මෙතන මේ බදුල්ල පුජ්‍යලයා ගිය අවුරුද්දේ දැන් හොඳ ජීවිතයක් ගත කරනවා අපි අපායේ කොච්චර ඉපදිලා ඇද්ද බල්ල වෙලා බලල්ල වෙලා ඉපදුනාම කොච්චර දුක් විඳිනවද උදේ ඉඳන් රෑ වෙනකල් කුරුල්ලෙක් මොකද කරන්නේ කෑම හොයනවනේ අපි කෑම හොයන්න අයින් කරන්නේ වේල් තුනට පැයක් විතර හිටන්නකෝ ඉතුරු නිදා ගන්න පැය පහ අයින් කළොත් ඉතුරු ටික ගත්තොත් පැයක් කෑමට අයින් කළොත් ඉතුරු ටික අපි කොච්චර වැඩ කරනවද අපට කලින් කුරුල්ල නැගිටිනව ඇයි බඩගිනි වෙලා ඒ සතාට බඩ පිරෙන්න කන්න බෑනේ සමහර සත්තු ඉන්නවා ගොදුරු හොයාගෙන මාස ගණන් ඇවිදිනවා ඒත් මැරෙන්නේ එතකොට හිතන්නකෝ ඒ තරම් දුක් විඳ විඳත් මැරෙන්නේ නැත්තේ පව් ගෙවන්න තියෙන නිසා නේද මම කොච්චර ලස්සනට බණ කිව්වත් මං වැරදි වැඩ කරනවා නම් ඒක මට මේ ජීවිතෙත් විපාක දෙනවා සසර දිත් හම්බ වෙනවා ඔබටත් එහෙමම තමයි මේක අයින් කරන්නට කාටවත් පුළුවන් කමක් නැහැ ඒක නිසා මේක තේරුම් අරගෙන ජීවත් වෙන්න අම්මට සලකන්න තාත්තට සලකන්න වැඩිහිටියන්ට ගරු කරන්න තාත්තට වද දුන්නොත් අම්මට බැන්නොත් ඔබට කවදා හරි ඒකත් විඳින්නට සිද්ධ වෙනවා ඔබ හිතවන්නේ එක වී ඇටයක් හම්බ වෙන්නේ ඇට ගොඩාක් තියෙන කරලක් අපි එක අකුසලයක් කළාම අද දවස ගත්තොත් පැය 24ක් තියෙනවා මං මදුරුවෙක් මරන්න ගන්න තප්පරයයි ඉතුරු පැය 23යි විනාඩි 59යි තප්පර 59ක මම හොඳ කරලා තිබුණත් අර අකුසලේ මට විපාක දෙනවනේ ඒක නිසා ඒ විපාක දෙනකොට අර කරලක් වාගේ අපට හම්බ වෙන්නේ වෙයි ටිකක් නෙමෙයි ගොඩාක් පුළුල් වෙලා ඒක නිසා කල්පනා කරගන්න ජීවිතේ හොඳට අරගෙන යන්න එහෙමනම් මම මගේ ගඳ ගන්න කට ගඳ ගන්න කන් දෙක ගඳ ගන්න ඇඟ පාවිච්චි කරලා හොඳ දෙයක් කළා ඔබ ගඳ ගන්න කන් දෙක ගඳ ගන්න ඇඟ පාවිච්චි කරලා හොඳ දෙයක් කළා මං මැරෙයි මැරුණට පස්සේ මේ කට මේ කන මේ ඇඟ මලමිනිය තියෙයි හැබැයි සතුටු විච්ච හිත මෙතන නෑ තව තැනක ගිහිල්ලා උත්පත්ති ලැබෙනවා ඒක නිසා පුංචි කාලේ ඉඳන් තේරුම් අරගෙන අවබෝධ කරගෙන ජීවිතේ හොඳට ගෙනියන්න අපි ලබාගත්තු මිනිස් ජීවිතේ හොඳට අරගෙන යන අදිෂ්ඨානයක් ඇති කරගන්න ඒ හැකියාව
ඒ ශක්තිය මේ පින්නතුන්ට ඇති වේවා මෙලව ජීවිතය යහපත් වේවා අවසානයේදී ප්‍රාර්ථනා කරන නිවන් අවබෝධයම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නවා।